ආයතනපතේ අපි එකතු වෙන්නේ දෙවෙනි පාඩමේ 5 වෙනි වීඩියෝකෙන් මේ 5 වෙනි වීඩියෝක ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ පරිගණකයට සම්බන්ධ වෙන උපාංග වලින් ප්‍රතිදාන උපාංග විදියට සලකන්නේ මොනවද කියලා. ඒ කියන්නේ අපි විවිධ උපකරණ සම්බන්ධ කරන පරිගණකයට එකෙන් පරිගණකයේ තියෙන තොරතුරු පිටට දෙන්න භාවිතා කරන උපාංග නැත්නම් අපි කියන ප්‍රතිදාන උපාංග මොනවද කියලා තමයි මේක ඇතුලේ සාකච්ඡා කරන්නේ. මේකදී ප්‍රධාන වශයෙන් ඔයාල මතක තියාගන්න ඕන ප්‍රතිදානය කරන ආකාර තුනක් ගැන අපි කතා කරනවා මේකදී. පළවෙනි ආකාරය මෘදු පිටපත්. මෘදු පිටපත් කියලා කියන්නේ මෘදුයි කියන්නේ අල්ලන්න බැහැ. ඒ වගේම දෘඩයි. අල්ලන්න පුළුවන්. ඒට අමතරව ශබ්දයේ විදිහට ප්‍රතිදානය කරන දේවල් මෘදු පිටපත් මෘදු පිටපත් සහ ශබ්දේ මෘදු පිටපත් වලට අපි කියනවා soft copy. ඒ වගේම මෘදු පිටපත් වලට කියනවා hard copy සහ ශබ්ද sound විදිහට අපි සලකනවා. මේවා ගැන වෙන වෙන වශයෙන් අපි වෙන වෙනම කතා කරනවා මේ වීඩියෝ එක ඇතුලේ. එහෙනම් අපි යමු අපේ පාඩම. හරි. දැන් මේක තමයි අපේ පාඩම. මේක ඇතුලේ ඔයාලට පේනවා ප්‍රතිදාන උපක්‍රම විදියට සලකන දේවල් තමයි අපි කතා කරන්නේ. එකෙන් පරිගණක පද්ධතියෙන් විසින් සකස් කර තොරතුරු අපිට ලබා දෙන ආකාර කිහිපයක් ගැන කතා කරනවා. ඒ තුන තමයි මෘදු පිටපත් නැත්නම් soft copy, දෘඩ පිටපත් hard copy සහ ශබ්ද කියන එක. දැන් මේකෙදී පුතේ මතක තියාගන්න ඕන අපිට අනාගතයේ විතරක් නෙමෙයි දැන් මේ වෙනකොටත් අපි තොරතුරු සංවේදන දාක්ෂණී තාමත් ඉහළින් භාවිතා කරන අයනේ. මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට සිද්ධ වෙලා තියෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක භාවිතා කරන්න. කොහොම වුණත් මේකත් එක්ක අපිට soft copy කියන එකට ගොඩාක්ම නැඹුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. soft copy එකක් කියලා කියන්නේ දැන් උදාහරණයක් විදියට මම ඔයාලට ටියුට් එකක් දෙනකොට ටියුට් එක වෙනදා ක්ලාස් එකක දෙන්නේ ඒ කියන්නේ print කරපු කොළ විදියටනේ. හැබැයි දැන් ගොඩාක් වෙලාවට දැන් මාත් එක්ක සම්බන්ධ වෙන මම වගේ ප්‍රදේශයේ දරුවන්ට මම දොඩ පිටපත් යවනවා. ඒක එහෙමයි. හැබැයි මට ගොඩාක් දුරින්න දරුවන්ට මට මේල් එකක ඒ කියන්නේ සාමාන්‍ය post එකේ යවන්න වට වඩා ලේසි මට ඒක ලාබයි අර soft copy එකේ යවන එක. ඒකේ වාසිය වාසිය තියෙනවා මගේ පැත්තෙන් ගත්තට පස්සේ soft copy එකක් කියව කියලා කියන්නේ යාට ඕන විදියට ඒක භාවිතා කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ විදිය අනුව මේ වෙලාව අනුව මං දරුවන්ට උදව් කරන්න ඕන නිසා නිර්ලෝභීව මං ඒ වැඩේ කරනවා. කොහොම හරි අපි දැන් මේ soft copy ගැන කතා කරද්දී අපිට ගොඩාක් වෙලාවට මේක භාවිතා කරලා කැම්පස් වල සමහර ප්‍රොජෙක්ට් කරන්න කියලා කිව්වට පස්සේ යාළ ඉල්ලන ආකාර දෙකටම hard copy එකක් ඉල්ලනවා soft copy එකක් ඉල්ලනවා. එතකොට soft copy එක විදියට දෙනවා අපි pen එකක දාලා නැත්නම් CD එකක දාලා ගොඩක් වෙලාවට CD එකක දාලා දෙන්නේ නැත්නම් DVD එකක දාලා දෙන්නේ නැත්නම් email එකක් යවනවා. හා හැබැයි hard copy එක කියලා කියන්නේ print කරලා bind කරපු පොතක්. ඒ දෙකේ වෙනස ඒකයි. අපිට අල්ලන්න පුළුවන් hard copy එකක්. හැබැයි soft copy එකක් අල්ලන්න හැකියාවක් නැහැ. ඒක තමයි මේ අතර තියෙන ප්‍රධාන වෙනස්කම් විදියට සලකන්නේ. ඉතින් ඔය විදියට ඊළඟට තියෙන ශබ්දයනේ. ශබ්දය කියන එක අපි දන්නවා. සවුන්ඩ් පිට කරන්නත් අපිට උපාංග තියනවා ඕන තරම්. හරි. දැන් අපි මේ ටියුට් එකට යන්න ඕනේ. ටියුට් එකේ අපි කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ටියුට් එකේ අහන ප්‍රශ්නයක් අපි ඒ ප්‍රශ්නෙට උත්තර දෙමු. මම ටියුට් එක ෂෙයා කරන්නම්. හරි. දැන් ඔයාලට පේන්නේ මේ ටියුට් එක. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරපු අවසාන කොටස OMR එක තියෙනවා. දැන් 11 වෙනි ප්‍රශ්නේ තමයි අපි යන්නේ. පරිගණකයේ මගින් තොරතුරු ලබා දෙන ප්‍රධාන ආකාර තුන. ආකාර තුනට පිටු දෙකට අදාළව කොටස් ඉරිකැලි තුනක් තියෙනවා. ඒ තුනේ ලියන්න පුළුවන් මොනවද? පළවෙනි එක මෘදු පිටපත් soft copy, දෙවෙනි එක දෘඩ පිටපත් hard copy, තුන්වෙනි එක ශබ්ද නැත්නම් අපි කියනවා sound කියලා. ඔන්න ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් වෙන්න මම වෙන්නනවා මේ තුන ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද? අහන ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නය අහනවා ප්‍රතිදාන
උපක්‍රම සඳහා උදාහරණ හතරක් ලියන්න කියලා. හරි. ප්‍රතිදාන උපක්‍රම ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙනවා ගොඩක් දේවල්. දැන් අපිට මේ වෙනකොට ඔයාලා ඔයාලා දැන් කම්පියුටර් එකකින් නැත්නම් ලැප්ටොප් එකකින් මේක බලනවා නම් ඔයාලට මේක පේන්නේ කොහොමද? ස්ක්‍රීන් එකකින්. නැත්නම් අපි කියනවා ඩිස්ප්ලේ එකකින්. නැත්නම් අපි සිංහලෙන් කියන සංදර්ශකයකින්. සමහර ලාට අපි කතා කරා මොනිටර් එකකින්. හරිද? මේ මොන ආකාරයෙන් කතා කරත් ඔය කිසිම එකක් අල්ලන්න පුළුවන්ද? ඕකෙන් එන්න දැන් ඔයාලට මාව අල්ලලා බලන්න පුළුවන්ද? නෑ. හා භෞතික වාරට පේන්නේ නැහැ මාව. හැබැයි ස්ක්‍රීන් එකකින් පේනවා. ඒ වගේම ඔය තියෙන අකුරු අල්ලලා බලන්න පුළුවන්ද? නෑ. හා එහෙනම් ඒ වගේ ස්ක්‍රීන් එකකින් නැත්තම් මොනිටර් එකකින් නැත්තම් ඩිස්ප්ලේ එකකින් අපිට පේනවා නම් කිසියම් මූලයක් ඒක මෘදු පිටපතක් විදිහට තමයි සලකන්නේ. ඒ දෙන උපාංගෙ විදිහට තමයි අපි සලකන්නේ. අපි මේ කතා කරපු නම් තුනින්ම කියවෙන ඩිස්ප්ලේ නැත්තම් මොනිටර් කියලා කියනවා. නැත්තම් ස්ක්‍රීන් එකක් කියලා කියනවා. ස්ක්‍රීන් කියනවට වඩා අර දෙක තමයි භාවිත කරන්නේ මොනිටර් සහ ඩිස්ප්ලේ කියලා භාවිත කරන්නේ. එතන ලැප්ටොප් එකක අපි කතා කරන්නේ ඩිස්ප්ලේ එකක්. ෆෝන් එකක ඩිස්ප්ලේ එකක්. හරි. ඊට අමතරව මේ මෘදු පිටපත දෙන තවත් එකක් තියෙනවා. ඔයාලා දන්නවා දැන් අපි හෝල් ක්ලාස් එකක් කරද්දී ජෙනරල් ක්ලාස් එකක් කරද්දී සාමාන්‍ය ළමයි ප්‍රමාණය වැඩි වෙද්දී අපිට එක එක්කෙනාට අවධානය යොමු කිරීම මේ හැකියාව ටිකක් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි දැන් සමහර වෙලාවට අපිට පැට්‍රිකලි ළමයට කම්පියුටරේ ගාන දීලා වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපි පැට්‍රිකල් කරන්න අපි භාවිත කරනවා මොකද්ද? මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස්. ලෙසන් එකක් කරන්න භාවිත කරනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස්. වීඩියෝ එකක් පෙන්වන්න භාවිත කරනවා. මොකද ළමයි 50කට 60කටවත් පෙන්වන්න බෑනේ අපිට සාමාන්‍ය ලැප්ටොප් එකක් පාවිච්චි කරලා. අපිට එතකොට සිද්ධ වෙනවා මේක ටිකක් ලොකු කරලා පෙන්වන්න. ලොකු කරලා පෙන්වන්න භාවිත කරනවා ඔයාලට මේ මගේ මේ පැත්තකින් පේනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. මේ දවස්වල ඒක භාවිත කරන්නේ නැහැ ඇත්තටම. භාවිත කරන්න අවශ්‍යතාවයක් නැති නිසා. හැබැයි ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ වැඩේ කරා. එතකොට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කළා අපිට පුළුවන් විශාලණය කරලා ලොකු කරලා අපිට මේ ස්ක්‍රීන් එක පෙන්වන්න. ඒක තමයි තියෙන වාසිය. හැබැයි ඒකත් අල්ලන්න බෑ. ඒක මෘදු පිටපත් විදිහට තමයි සලකන්නේ. අපි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකට කියනවා පුතේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. නැත්නම් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය කියලා කියනවා. හරි. ඔන දෙකයි. ඊළඟට දැන් මෘදු පිටපත් ගැන කතා කරේ. ඊට අමතරව අපිට දෘඩ පිටපත් විදිහටත් දේවල් ගන්න පුළුවන්. පරිගණකයේ තියෙන දෙයක් අපිට කොලයකට ගන්න ඕන නම් අපිට අපි එකට කියනවා print out එකක් ගන්නවා. print out එකක් ගන්නවා කියලා කියන්නේ. ඒ print out එකක් ගන්න භාවිත කරනවා අපි මුද්‍රණ යන්ත්‍ර නැත්නම් printer එකක්. හරිද? මේ printer අපිට වර්ග කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරනවා විවිධ ආකාරයේ මුද්‍රණ යන්ත්‍ර තියෙනවා. විවිධ surfaces වල එක එක මතු පිටවල වල මුද්‍රණය කරන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍ර මේ වෙනකොට භාවිත කරනවා. ඉතින් ඕවා අපි සලකනවා පොදුවේ මුද්‍රණ යන්ත්‍ර නැත්නම් printers කියලා. දැන් තුනයි ධාරි තුනක් මම කිව්වා. ඊළඟට ශබ්ද ප්‍රතිදානය කරන්න භාවිත කරන පුතේ ස්පීකර්. ස්පීකර් භාවිත කරනවා. සමහර ලාවට හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරනවා. ස්පීකර් එකක් හෙඩ්ෆෝන් එකක් භාවිත කරලා අපිට ශබ්ද එළියට දාන්න පුළුවන් පිට දෙන්න පුළුවන්. ඒක තමයි භාවිත කරන ක්‍රමවේදය ශබ්ද පිටට දෙන්න. ඒ කියන්නේ තොරතුරු විදියට ශබ්ද එනවා නම් එළියට ඒකදී අපි භාවිත කරනවා ස්පීකර් එක භාවිත කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔන්න මම දෙවල් හතරක් කිව්වා. එහෙනම් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි පුතේ ස්ක්‍රීන් මේ ඩිස්ප්ලේ එක නැත්තම් මොනිටර් එක. අපි මේකට කියනවා පොදුවේ සංදර්ශකය කියලා. සංදර්ශකය. දෙවෙනි එක තමයි පුතේ මොකද්ද? මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් නැත්තම් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය නැත්තම්. ඊළඟ එක තමයි මුද්‍රණ යන්ත්‍රය නැත්නම් printer. ඊළඟ එක තමයි පුතේ ස්පීකරය. අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්පීකර්. ඔන්න ඔය විදිහට අපි මේ හතර දක්වන්න පුළුවන්. මම ඉංග්‍රීසි වචන ටික ලියනවා ඔයාලා සිංහලෙන් ලියන්න. මම පළවෙනි හතරම ඉංග්‍රීසියෙන් ලියන්නම් ඔයාලගේ අදාළ තැන් වල. පළවෙනි එක තමයි display නැත්නම් කියනවා මොනිටර්.
මොනිටර් එක. ඒකට සිංහල වචනය තමයි සන්දර්ශකය. සන්දර්ශකය. ඊළඟ එක තමයි පුතේ අපි සලකන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. मल्टीमीडिया प्रोजेक्ट बहुमाध्य प्रक्षेपकय बहुमाध्य प्रक्षेपकय ईलंग एक तमाय पुते प्रिंटर अपि एकट कियनवा मुद्रण यंत्र मुद्रण यंत्र ईलंग एक तमाय पुते स्पीकर है स्पीकर के लिए क्या ने अभी सिंगलिंग अभी स्पीकर के लिए क्या स्पीकर के लिए क्या ने मैंने मैं हाथ रखा पिटर आधुनिक ने पुलवां प्रतिदान उपक्रम बिल्ली द अभी कथा करूं मैं प्रतिदान उपक्रम वलिंग मॉनिटर रहेगा नतं डिस्प्ले कर क्या ने मनवागे का कुछ किया ला एक मन जाति वाली इंदा पिटर तीर ने किया ला अब इन दहातों के लिए प्रश्न विधि रहने के दहातों के लिए प्रश्न यहाँ ना महमे का पहाड़ एवा पहली बार ना केटी सटाहन लिया ना मम्मी का तेक कम पहले दिख रहा ना एक कम लिया ना किया ना पलवेनी का कैटोड़े किरण नाले सहित परिगणित करते रहे और मैं कैटोड़े किरण नाले की ना कोटे में मटरम मतक पे ඔයාලට මතකයි පළවෙනි පාඩමේ තියෙනවා ඉතිහාසය සම්බන්ධ වගුවක්. ඒකේ පළවෙනි පරම්පරාවේ භාවිතා කරපු මොළයේ විදියට සලකන්නේ මොකද්ද? රික්තක නලය. නැත්තම් වැකියුම් ටියුබ්. පුතේ මේ කැතෝඩ කිරණ නලය තුලත් අපි සලකන්නේ වැකියුම් එකක්. ඒ කියන්නේ රික්තයක් තියෙනවා කියලා. ඒ කියන්නේ වායු ඇදලා තියෙනවා. වාතය නැහැ. නැත්තම් ප්‍රතික්‍රියා කරන්න නැති වායු තියෙන්න පුළුවන්. හා ප්‍රතික්‍රියා ගොඩක් මේ වායුව ඇදලා තියෙන වායුවක් නැහැ. එතකොට ඒක හරහා මෙතනදී ඇත්තටම මෙන්නේ මම දල වශයෙන් කියනවා මේකේ තියෙන කලර් ගන්න එක. කලර් ගන්න වර්ණ තුනක් පුතියෙන. වර්ණ තුනක් තියෙනවා. RGB. RGB කියන කලර් තියෙන්නේ R කියන්නේ රතු, G කියන්නේ කොළ, B කියන්නේ නිල්. මේ වර්ණ තුන තමයි පුතේ mix වෙලා එක එක වර්ණ හැදෙන්නේ. මේකෙදි වෙන්නේ මේ කලර් ගන්ස් වලින් වර්ණ විදිහට වර්ණ විද්දට පස්සේ අර ඔයාලට මම පෙන්වන්නම් මේකේ මොනිටර් එකේ හරස් කඩක් මෙන්න මේ වගේ මේ තියන්නේ ඒකනේ මේකේ මෙන්න මෙතන තමයි කලර් ගන්ස් තියෙන්නේ මේ කලර් ගන්ස් තියෙන තැනින් මෙන්න මේ විදියට වර්ණ තුනක් තියෙනවා දැන් මේ වර්ණ වලින් මෙතන මොනවද වෙන්නේ? විදින එක වෙන්නේ. ඒක විදිනකොට මේක වටේ දින පොතේ චුම්බක ශේෂ්ත්‍රයක්. චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරන්නේ මේක තියෙන ඇත්තටම විදුලි චුම්බක වෝල්ටේජ් එක වෙනස් කර කර කරන්ට් එක දෙන ප්‍රමාණය වෙනස් කර කර මොකද ගන්නේ? මේ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් කරනවා. වෙනස් කරනකොට මොකද වෙන්නේ? මේ ආලෝක කිරණ දෙපැත්තට එහාට මෙහාට මොකද වෙන්නේ? එහාට මෙහාට වෙනවා. ඒ වෙද්දී ගිහිල්ලා වදින ස්ක්‍රීන් එකේ බරවැඩි සහ පිටිපස්සට ගෙඩිය වගේ තියෙන නිසා මේක ටිකක් ලොකුයි. සාමාන්‍ය දැන් මගේ ගාව ඉස්සර තිබුණා කම්පියුටර් ටේබල් එකක්. ඒ කම්පියුටර් ටේබල් එක හොඳ ටේබල් එකක්. ටිකක් කහලයක් යනකොට පිටි එක පැත්තක අර රෝද වැඩ කරන්නේ නැහැ. ඒ තරම් බරයි මොනිටර් එක. හරිද? ඒ තරම් බරයි මොනිටර් එක. ඒ විතරක් නෙමෙයි ටිකක් ලොකුයි. ඒක නිසා අර භාවිතා කිරීම අපහසුයි. ඒක නිසා මේ වෙනකොට දැන් භාවිතා කරන්නේ නැහැ මේ මොනිටර් જાතිය. ඒ වෙනුවට භාවිතා කරනවා දැන් අපි කතා කරන ඉස්සරහට කතා කරන වර්ග ටික. හරි මේක ගැන පොඩ්ඩක් ලියාගමු අපි. මෙහෙම. පරිගණකවල මුල් යුගයේ පරිගණකවල මුල් යුගයේ
මුල්ලුගේ කියල කියන පලනි පරම්පරාව කියෙනක නෙමය මුල්ලුගේ කියනකට මෙද මේ අවුදු දහයකර පහලකට ඉස්සලනක භාවිතා කර මුල්ලුගේ බහුලව භාවිතා කර කළ බහුලව භාවිතා කළ මේ බහුලව භාවිතා කළ මෙය බහුලව භාවිතා කළ මෙය කැතෝඩ කිරණ නලයක් සහිත සන්දර්ශකයකි සන්දර්ශකයකි මේ සාපේක්ෂව මේ සාපේක්ෂව අනෙකුත් සන්දර්ශක වලට වඩා බරෙන් හා විශාලත්වයෙන් වැඩිය බරෙන් හා විශාලත්වයෙන් වැඩිය බරෙන් හා විශාලත්වයෙන් වැඩිය බරෙන් හා විශාලත්වයෙන් වැඩිය එසේම මේ සඳහා වැඩි විදුලි විදුලියක් වැය වේ වැඩි විදුලියක් වැය වේ කියන විදුලි පරිභෝජනය වැඩි කියන එක වරාන ඇතුළ ඕනන් ලියා ගන්න විදුලි පරිභෝජනය වැඩි එම නිසා මේ වන විට මෙය භාවිතයෙන් ඉවත්ව යමින් පවති ඉතාම කලාතුරකින් තමයි මෙය භාවිතයෙන් ඉවත්ව යමින් පවති හරි ඊළඟ මොනිටර් ජාතිය ඊළඟ ජාතිය තමයි අපි මේ කතා කරන්න යන්නේ LCD liquid crystal display liquid crystal crystal පලිඟු 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 ද්‍රාවණයක් තමයි තියෙන්නේ මේ පලිඟු ද්‍රාවණය තියෙන්නේ පොඩි තල දෙකක් තැටි දෙකක් අතර දැන් ඔයාලා දැකලා තියෙනවා ඔයාලගේ ගාව තියෙන ෆෝන් කැඩිච්ච ෆෝන් ඩිස්ප්ලේ අගියපු කියලා කියන්නේ මේ වගේ ෆෝන් එකක් අරගෙන බලනකොට ඩිස්ප්ලේ එකට පොඩ්ඩක් ඇඟිල්ල තියලා ඔය දැන් තියෙන මේ ඔයාලගේ තියෙන ලැප්ටොප් වල ඒවා ඔබන්න යන්න එපා හොඳ ඒවා එපා අර කැඩිච් එකක් බලනකොට ඔබල නිකන් වැඩ කරද්දි නිකන් එහා ලික්විඩ් එකක් එහාට මෙහාට යනවා වගේ තේරෙනවා නිකන් පාට එහෙම එහෙම වෙච්ච එකක් යනවා දැන් සාමාන්‍යයෙන් අපේ ගාව තියෙන ෆෝන් එකක් බිම වැටිලා ඩිස්ප්ලේ එකේ වැඩ කරන්නේ නැති වුණ අවස්ථාවක් වැඩ කරන්නේ නැති කියලා කියන්නේ බර ඉරියලමනේ නැත්තම් එක තැනක කළු පැල්ලමක් වගේ හැදෙනවා අන්න ඒ වගේ ඒවා බලන්නකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා නිකන් තරලයක් වගේ පේනවා අපිට අන්න එක තමයි ක්‍රිස්ටල් ද්‍රාවණය කියලා අපි කියන්නේ මේක තියෙන්නේ ඔය කියන තැටි දෙක අග්‍ර දෙකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට මැද තරලයක් කියලා දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මේ මේ සාමාන්‍ය පේන ව්‍යුහය මේකේ තියෙන්නේ මේ ඒ දෙක අතර ඒ කියන්නේ ඒ දෙක අතර තරලේ තියෙන මේ ඩිස්ප්ලේ එකේ ඔය පේන මේකේ ඇතුලෙන් ගලවලා බැලුවොත් අපිට පේනවා මේ සීල් කරලා තියෙන්නේ ඔක ගලවලම බලන්න පුළුවන් නම් ප්ලේට්ස් දෙකක් තියෙන්නේ ප්ලේට්ස් දෙක අතර තමයි ඔය තරලේ තියෙන්නේ තරලේ කොට මෙහෙම ගැලවිලා දියාරු වෙලා යන්නේ නැහැ ඈ එහෙම තරලයක් තියෙන්නේ එතකොට ඒකේ තියෙන අග්‍ර දෙකත් එක්ක තියෙන විදුලි ආරෝපණ ක්‍රියාත්මක වීමත් එක්ක තමයි මේකේ අපිට පේන්නේ එක එක රූප ඔක තමයි මේ දලා දහස ඔක තවදුරටත් කතා කරන්න පුළුවන් ගොඩක් වෙලාවට මේක ඇතුලේ ඒක සාකච්ඡා කරලම නැහැ හැබැයි පොඩි අවබෝධයක් ගන්න තමයි මේ කතා කරන්නේ එතන මේ
ක්‍රියාවලිය තමයි මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. හරි අපි ඒක ලියාගමු. ඒක තියෙනවා අනිත්වාසිය තමයි ලියා ගන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු. අනිත්වාසිය තමයි පුතේ මේකේ සයිස් එක අඩු. සයිස් එක අඩු විතරක් නෙවෙයි මේකට වැය වෙන විදුලිය ගත්තම සාපේක්ෂව අර ඉස්සෙල්ලා කතා කරපු CRT මොනිටර් එකට වඩා ඉතාම අඩු. මේ වාසි දෙක නිසා මේක බහුලව භාවිත කරනවා මේ වෙනකොට. හරි ලියන්න මෙම මෙම සන්දර්ශක වර්ගය සඳහා නම් මෙසුළු තැටි ලෙස පවතින තැටියක් වුණාට පැහැදිලිනේ තැටි ලෙස පවතින ප්ලේට්ස් විදිහට පවතින ද්‍රවණ දෙකක් ද්‍රවණ කියලා මේකෙත් තියෙනවා නේද ද්‍රවණ දෙකක් අතරට පලිංගු ද්‍රාවණයක් අන්තර්ගත කර ඇති අතර විද්‍යුතයේ සැපීම හරහා අදාළ තිරය මත රූප දර්ශනය වීම සිදුවේ. මම මේ දල අදහස කියන්නේ රූප දර්ශනය වීම සිදුවේ. මෙය ප්‍රමාණයෙන් කුඩා බැවින් මෙය ප්‍රමාණයෙන් කුඩා බැවින් හා CRT වලට වඩා නැත්නම් CRT වලට සාපේක්ෂව අඩු විද්‍යුත් පරිභෝජනයකින් යුක්තය. මෙම හේතු නිසා මොකද වෙන්නේ? මේ වන විට මෙම තිර බහුලව භාවිතා කෙරේ. මෙම සන්දර්ශක බහුලව භාවිතා කෙරේ. හරි. අනිත් එක තමයි මේ ඊළඟ එක LED කියන එක. මේවා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ outdoor display විදියට. ඒ කියන්නේ එලිමහන් display විදියට තමයි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට අපි කියනවා එලිමහනේ තියෙන ප්‍රසංග සඳහා භාවිතා කරනවා. ඒ වගේම ඔයාලා දැකලා ඇති සමහර ඒ කියන්නේ ඡන්ද ප්‍රචාරණ අවස්ථාවලදී භාවිතා කරනවා දැකලා ඇති.
සමහර වාහන වල වෙනම ඩිස්ප්ලේ හයි කරලා තියෙනවා එක එක ප්‍රොමෝෂන් වලට භාවිත කරනවා බයික් වගේ ඒවා ප්‍රොමෝට් කරන්න භාවිත කරනවා සමහර ඒ වාහනේම හයි කරලා තියෙනවා ගිහිල්ලා එයාලා ඒ කොහේ හරි තැනක ඉඳන් ප්‍රොමෝට් කරන එක කරනවා ඒ වගේ ඒවට භාවිත කරනවා තව දැකලා ඇති ඔයාලා එක එක කඩවල වල ඉස්සරහා නම් පුරු සඳහා භාවිත කරලා තියෙනවා මේක වර්ග ගණනාවක් භාවිතෙන් තියෙනවා සමහර ඒවා 1 කලර් එක පාටකින් තියෙන ඒවා තියෙනවා 2 කලර් ඒවා තියෙනවා සමහර ඒවට අපි කතා කරනවා 4 කලර් කියලා කියනවා ඔය සම්පූර්ණ වර්ණ ඔක්කොම තියෙන ඩිස්ප්ලේ පවා භාවිත කරනවා මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සඳහා වැය වෙන විදුලිය ඉතාමත් අඩුයි LED භාවිත කරපු නිසා LED භාවිත කරපු නිසා ඉතාමත් අඩු විදුලි පරිභෝජනය තමයි යන්නේ ඒ වගේම ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න භාවිත කරනවා මේ සමහර නගර මැද ලොකු ඩිස්ප්ලේ හයි කරලා තියෙනවා ඒවයි ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා උදාහරණයක් දෙනවා මාතර ස්ථාන කිහිපයක තියෙන මේ වගේ ඩිස්ප්ලේ රවුන්ඩ් ද බෝඩ්ස් ගා මේ මේ ඔය තියෙන මේ නූපේ හන්දිය වගේ තැන්වල මේ වගේ කොළඹ ගොඩක් තැන්වල තියෙනවා ඩිස්ප්ලේ ලොකු ප්‍රමාණයක් භාවිත කරනවා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් සඳහා භාවිත කරනවා අවස්ථා තියෙනවා ඒක නිසා මේවා තම ජනප්‍රිය තත්ත්වයේ භාවිත තියෙන ඒවා මේ විශේෂ හේතු ගණනාවක් තියෙනවා එකක් මේකට හානි වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුවක් තියෙනවා සාපේක්ෂව අනිත් ඒවාත් එක්ක ගත්තට පස්සේ ඒ හේතු ගණනාව නිසාම මේවා ජනප්‍රිය තත්ත්වයේ තියෙනවා විශේෂයෙන් විදුලිය වැය වීම අඩු නිසා ලියන්න බෑ මෙහි LED මෙහි LED නොහොත් ආලෝකය විහිදුවන ඩියෝඩ් ලයිට් එමිටයිඩ් ඩයෝඩ්ස් කියලා කියන්නේ ආලෝකය විහිදුවන ඩියෝඩ් භාවිත කරන අතර භාවිත කරන අතර එනිසා අනෙක් තිරවල අනෙක් සංදර්ශක වලට සාපේක්ෂව අනෙක් සංදර්ශක වලට සාපේක්ෂව විදුලි පරිභෝජනය අඩුය විදුලි පරිභෝජනය අඩුය විදුලි පරිභෝජනය අඩුය මේ නිසා මේ ඉතා ජනප්‍රියව පවති මෙය ඉතා ජනප්‍රියව පවති මේ ඉතා ජනප්‍රියව පවති එසේම එලිමහන් තිර සඳහා එලිමහන් තිර සඳහා ප්‍රචාරණ කටයුතු සඳහා මෙන්ම නාම පූරු සඳහාද මෙන්ම නාම පූරු සඳහාද භාවිතා කෙරේ නාම පූරු සඳහාද භාවිතා කෙරේ හරි ඒක ගැන එහෙමයි දැන් මම කොටස් තුනකට අදාළ පිළිතුරු කිව්වා ඊළඟට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය නැත්නම් ප්‍රොජෙක්ටර් එක ඔයාලගේ ටියුට් එකේටත් අපි ඉක්මනට ගිහිල්ලා බලන්න ඒකේ තියෙන පිළිවෙල තමයි ඔය බහුමාධ්‍ය ප්‍රක්ෂේපක මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් කියලා තියෙන්නේ. අපි මේකෙන් පස්සේ මුද්‍රණ යන්ත්‍ර වලට ඊළඟ වීඩියෝ එකට තමයි යන්නේ. දැන් මේක බලාගමු. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයේ තියෙන යන්ත්‍රය ඉතාමත් ජනප්‍රිය. මම ඔයාලට පැහැදිලි කරා. මේක ගොඩක් වෙලාවට භාවිත කරන විශාල ප්‍රමාණයක් ඉන්නවනම් එයාලට මේ දෙන්න භාවිත කරනවා. මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ගැන අපි කතා කරනවා ආයෙමත්.
ඊළඟ පාඩමකදී සංදර්ශන ගැන කතා කරද්දී අපි කතා කරනවා. ඒක නිසා ඒ වෙලාවට කතා කරන්න තියාගෙන සමහර දේවල් මේකේ විවිධ ආකාරයක තියෙනවා. දැන් මේ වෙනකොට මේකට වඩා දියුණු මට්ටමේ ඒවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් භාවිත කරනවා. සාමාන්‍යයෙන් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ විශාල ප්‍රමාණයකට පේන පරිදි මේක විශාලනය කරලා දැක්වීම. හරි, යන්නෙම පරිගණක තිරයකින් පෙන්වීම පෙන්වීමට අපහසු අවස්ථාවක විශාල ප්‍රමාණයකට තිරයක් මත විශාලනය කර පෙන්වීම සඳහා විශාලනය කර පෙන්වීම සඳහා මෙය භාවිත කෙරේ. විශාලනය කර පෙන්වීම සඳහා මෙය භාවිත කෙරේ. මෙහි විවිධ පහසුකම් ලබා දෙන නවීන උපාංග මේ වන විට පවතී. අපි මේකදී සාකච්ඡා කරන්න පුතේ මුද්‍රණ යන්ත්‍ර ගැන. මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා කියලා සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒ වර්ගවලට අදාළ වෙන වශයෙන් මුද්‍රණ යන්ත්‍ර ගැන සාකච්ඡා කරනවා. ඒක තමයි මේ කොටසදී අපි කරන්නේ. හරි, දැන් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මේ මුද්‍රණ යන්ත්‍ර බෙදනවා කියලා කිව්වනේ. ඒ දෙක තමයි, එකක් සංගඨන මුද්‍රණ යන්ත්‍ර, අනිත් එක සංගඨන නොවන මුද්‍රණ යන්ත්‍ර. සංගඨන කියනකොටම නිකන් දැනෙනවා ගැට්ටනියක්, ගැටීමක් කියන කතාව. එහෙනම් සංගඨන මුද්‍රණ යන්ත්‍රයකදී සිද්ධ වෙන්නේ, සංගඨන මුද්‍රණ යන්ත්‍ර වල විශේෂ දෙයක් තියෙනවා, හෙඩ් කියලා කොටසක් තියෙනවා. ඒ හෙඩ් කියන කොටස මුද්‍රණය වෙන අදාළ ස්පේස්, මේ සර්ෆේස් එකේ, ඒ කියන්නේ අදාළ කොළයේ කෙලින්ම ගැට්ටනිය වෙනවා. ගැට්ටනේ වෙනවා, රිබන් එකක් කරහා තමයි මේ ගැට්ටනේ සිද්ධ වෙන්නේ. ඒකෙදි තමයි මුද්‍රණය වෙන්නේ. ඒ ලක්ෂණය තියෙන මුද්‍රණ යන්ත්‍ර වලට කියනවා සංගඨන මුද්‍රණ යන්ත්‍ර කියලා. ඊළඟට තියෙනවා සංගඨන නොවන මුද්‍රණ යන්ත්‍ර. සංගඨන නොවන මුද්‍රණ යන්ත්‍ර වලදී මේ වගේ ගැටීමක් සිදු වෙන්නේ නැහැ අදාළ කොටස් අතර. ඒක නිසා ඒවා සලකනවා සංගඨන නොවන මුද්‍රණ යන්ත්‍ර. ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් සහ නන් ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් කියලා තමයි අපි මේ වර්ග දෙක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. ඒතර ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් වර්ග දෙකක් ගැන කතා කරමු. ඒ සම්බන්ධව දැන් අපි සාකච්ඡා කරමු. ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් කිව්වට පස්සේ, නැත්නම් සංගඨන මුද්‍රණ යන්ත්‍ර කිව්වට පස්සේ ආකාර දෙකක් තියෙනවා. ඔයාලා ඕන තරම් ඒවා දැකලා තියෙනවා. හැබැයි දැක්ක කියලා ඔයාලට මතක් වෙන්නේ මම මේ කියන කතාවත් එක්ක. ඔයාලා සමහර වෙළඳ ආයතන වලට, අබාන්ස් වගේ, වසිංගර් වගේ, සොප්ලොජික් වගේ ආයතන වලට ගියාට පස්සේ ඔයාලට බිල් එකක් හම්බෙනවනේ. ඔය සමහර දේවල් ගත්තම, නැත්නම් අපි හිතමු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් ගෙවුවා කියලා. ගෙවුවට පස්සේ ඔයාලට හම්බෙනවනේ පොඩි රිසිප්ට් එකක්, පොඩි නෙමෙයි ටිකක් ලොකු රිසිප්ට් එකක් හම්බෙනවනේ. ඕක හම්බෙද්දී ඔයාලට ඕක මුද්‍රණය වෙන එක ආවට අහගෙන හිටියනම් චිරි චිරිස් ගාල හද්ද ඇහෙ. අන්න භාවිත කරන්නේ ඔන්න ඔය කියන මම දැන් කියන ජාතිය මුද්‍රණ යන්ත්‍රය. ඒකට කියව අපි dot matrix printer කියලා. dot matrix printer තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍ර. ඒකට කියන්නේ මොකද්ද? තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍ර කියලා කියනවා. මේකේ වාසි ගණනාවක් ගැන කතා කරන්න පුළුවන් අපිට. හරි, අපි දැන් යමු පාඩමට. පාඩම ඇතුලේ සාකච්ඡාවට යමු. මෙන්න මම කියපු දේවල් ටික. දෘඩ පිටපත් දෙන මුද්‍රණ යන්ත්‍ර, දෘඩ පිටපත් දෙන භාවිත කරන මුද්‍රණ යන්ත්‍ර. ඒ මුද්‍රණ යන්ත්‍ර කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සංගඨන මුද්‍රණ යන්ත්‍ර, ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් කියන එක.
ඒක එක ජාතියක් තිත්න්‍යාස මුද්‍රණ යන්ත්‍ර නැත්තම් dot matrix printers කියන එක අනිත් ජාතිය තමයි පුතේ line printer කියන එක පේලි මුද්‍රණ යන්ත්‍ර මේක ගැන සාකච්ඡා කරද්දී අපි බලමු ඒක මොනවා ජාතියකද කියලා සාපේක්ෂව තිත්න්‍යාස මුද්‍රණ යන්ත්‍ර වලට වඩා විශාලත්වයෙන් වැඩි ඒ වගේම ස්පීඩ් එකෙන් ඉතාමත් වැඩි මිනිත්තුවකට පේලි 3000ක් විතර මුද්‍රණය කරනවා එක සැරේ පේලි මුද්‍රණය වෙන්නේ ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය හැබැයි තිත්න්‍යාස මුද්‍රණ යන්ත්‍රේ නම් එහෙම නෑ ටිකක් slow හැබැයි ඒකෙත් වාසි නැත්තේ නෑ right ඊළඟට සංගණන නෝන මුද්‍රණ යන්ත්‍ර non impact printers කියන ඒවා උදාහරණ laser printers අපි ගොඩක් භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රය අනිත් එක තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය ඒකට කියනවා bubble printer inkjet printers කියන වර්ග දෙකෙන්ම කියනවා මොකද තව ink tank printers කියලා කියනවා අවස්ථා දිනනවා ඒකෙදි වෙන ක්‍රියාවලියත් එක තමයි එහෙම හඳුන්වන්නේ හේතුව ඊළඟ thermal printer නැත්නම් තාප මුද්‍රණ යන්ත්‍ර මේවත් එක්ක රස කතා ගොඩක් කතා කරනවා අපි ඉතින් බලමු මේ මොනවද කියලා right ඉස්සෙල්ලාම අපි යමු සංගණන මුද්‍රණ යන්ත්‍ර වලට දැන් අපෙන් අහනවා අපේ ටියුට් එකේ ප්‍රශ්නය මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉස්සෙල්ලා ඉන්නවා මුද්‍රණය වෙන ආකාරය අනුව මුද්‍රණ යන්ත්‍ර බෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න පළවෙනි එක සංගටන මුද්‍රණ යන්ත්‍රය දෙවෙනි එක සංගටන නොවන මුද්‍රණ යන්ත්‍රය ඉම්පැක්ට් printers සහ non impact printers විදිහට තමයි අපි මේක සලකන්නේ. මේ දෙකට අදාළ උත්තරේ අපි ලියාගමු. ඊළඟට පුතේ අපෙන් අහනවා මෙන්න මේ මුද්‍රණ යන්ත්‍ර ගැන විස්තර. ඔයාලට ඔයාලට පිටු දෙකකට ආසන්න පැති දෙකකට ආසන්න ප්‍රමාණයක් දීලා තියෙනවා ඒක ලියන්න. මම නෝට් එක කියවන්නම් මේව පැහැදිලි කරන ගමන් ඔයාලා ලියන්න. ටියුට් එකේ එක තමයි වෙන්න ඕන. හරි. ඉස්සෙල්ලම අපි සංගණන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ මොනවද කියලා ලියා ගන්න ඕන. සංගණන මුද්‍රණ යන්ත්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම සටහන් වෙන මම ඔය කියපු දේ ඒ විදිහටම ඇති. බලන්න මොකක්ද කියන්නේ කියලා මේක ඇතුළේ. මේක කියනවා මුද්‍රණ තාක්ෂණයේදී සංගණන මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික ගණයට අයත්ේ. ප්‍රයිමරි ලෙවල් එකට තමයි අයත් වෙන්නේ. මෙහි යාන්ත්‍රික උපක්‍රමය වන්නේ මුද්‍රකයේ හිස. නේද හිස කියලා කියන්නේ හෙඩ් කියලා අපි කියන්නේ. කඩදාසිය මත ගැටීම තුලින් මුද්‍රණය සිදුවීම. පැහැදිලිද? සිදුවීමයි. මෙම සංගණන නිසා එය ක්‍රියාත්මක වීමේදී ഘോഷාකාරී වුවත් ඒවායේහි භාවිතා කරන බවන තින්ත රිබන් මිල අධික නොවන බැවින් මොකද වෙන්නේ? ඉතා ලාභදායී වෙනවලු මුද්‍රණ ලැබෙන print outs මිලින් අඩුයි. හැබැයි පුතේ සාමාන්‍යයෙන් මේ වගේ මුද්‍රණ යන්ත්‍රයක් ටිකක් මිලින් අධිකයි සාපේක්ෂව සමහර මුද්‍රණ යන්ත්‍ර වලට වඩා සාමාන්‍ය රුපියල් 20000කට වඩා එහා යනවා ගන්නව නම් මුද්‍රණ යන්ත්‍රයක් මොකද මේක ගොඩක් වෙලාවට බිල් print කරන්න භාවිත කරනවා ඒකටත් වාසියක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා කාබන් කොපි එකක් ගන්න නම් අපි ලියන එක පිටිපස්සෙත් වදින්න ඕනේ ඔය ගැටීම නිසා අපිට එකසරේ බිල් පිටපත් ගන්න පුළුවන් දෙක තුනක් ගොඩක් වෙලාවට ඒක තමයි භාවිත කරන්නේ බිල් සිස්ටම් වල ඒ කියන්නේ වෙන්නේ පුතේ අර උඩ print වෙද්දි යට carbon copy එකෙන් වදිනවා යට copy එකක් වදිනවා තව එක copy එකක් ඕනම් ගන්න පුළුවන් අර ගැටීම සිද්ධ වෙනවනේ ඒක නිසා අපිට copy දෙකක් උනා දාන්න පුළුවන් එතකොට අදාළ customer ටත් එකක් දෙනවා තවනුත් එකක් තියා ගන්නවා අදාළ head office එකට තවත් එකක් යවන්න පුළුවන් ඒ වාසියත් ගොඩක් වෙලාවට තැන්වල භාවිත කරන්නේ copy දෙකයි ගන්න එකක් යාලා තියා ගන්න එකක් අපිට දෙක. එතෙන් දැන් සාමාන්‍ය සංගණන නොවන මුද්‍රණ යන්ත්‍රයකින් මේ වැඩේ කරගන්න බෑ. ඒක හේතුව. ඒකයි මේ භාවිතයට හේතුව. අනිත් එක අර රිබන් එකේ මිල අඩු නිසා සාපේක්ෂව අනිත් මුද්‍රණ යන්ත්‍ර වලට වඩා අඩු කොස්ට් එකක් තමයි යන්නේ මුද්‍රණය සඳහා. ඒ වාසියක්. හරි. මේ වර්ගයෙන් තියෙන්නේ මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකයි. අපි මේ දෙකත් කතා කරනවා. හරි. ලියාගමු ඉස්සෙල්ලා සංගණන මුද්‍රණ යන්ත්‍ර කියලා මාතෘකාව ලියාගෙන අනු මාතෘකාවක් ඉදිරි ඉම්පැක්ට් printers කියලා මේ ප්‍රශ්නෙට අදාළව ලියන්න ඕන පළවෙනි කොටස. ලියන්න මේ. මෙහිදී මුද්‍රකයේ හිස වරහන් ඇතුලේ head HEAD මුද්‍රකයේ හිස රිබණයක් කියන කොට තමයි තින්ත රිබණයක් හරහා කොළය මත ගැටීම මගින්
මුද්‍රණය සිදු වේ. කොළය මත ගැටීම මගින් මුද්‍රණය සිදු වේ. ගැටීම මගින් මුද්‍රණය සිදු වේ. එහිදී ගෝෂාකාරී හඬක් නිකුත් වන අතර රිබනේ සඳහා තින්ත රිබනේ සඳහා අඩු පිරිවැයක් වැය වේ. අඩු පිරිවැයක් වැය වේ. එනිසා ഘോഷාකාරී නමුත් එනිසා ഘോഷාකාරී නමුත් මෙය බහුලව බොහෝ ව්‍යාපාරවල රසිත්පත් මුද්‍රණය කිරීම සඳහා බොහෝ ව්‍යාපාරවල රසිත්පත් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කෙරේ. රසිත්පත් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කෙරේ. ඔන්න දැන් මම කිව්වා ඉම්පැක්ට් ප්‍රින්ටර් එකක් ගැන මොකක්ද මේ කියන්නේ කියලා. දැන් අපි මේ බලමු තිත්න්‍යාස මුද්‍රණ යන්ත්‍රයක් කියලා කියන්නේ අර ලොකුවට හඳුන්වන්න දෙයක් නෑ අත්තටම. මේකේ තියෙන හෙඩ් කියන එකේ හෙඩ් එකේ තියෙන පුතේ පොඩි තුඩු. මේ හෙඩ් එකේ තියෙන තුඩු ප්‍රමාණය අනුව ඒ මුද්‍රණ යන්ත්‍රයේ ක්වලිටි එක වැඩි වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ වයින් හයි ක්වලිටි ප්‍රින්ට් අවුට්ස් ගන්න බෑ. අර තුඩු තියෙන ප්‍රමාණය එක අර චුටි කොටු කොටු වගේ තමයි ළඟට කරලා බැලුවට පස්සේ කොටු කොටු වගේ තමයි මුද්‍රණය සිද්ධ වෙන්නේ. සෝ රූප මුද්‍රණය කිරීම සඳහා උචිතම නැහැ මේක. يعني ක්වලිටි නැහැ print out එක. හැබැයි ඉතින් අපේ අවශ්‍යතාවය ඔය බිල් පතක් මුද්‍රණය කිරීම මේ වගේ දෙයක් නම් ඉතින් හැම ක්වලිටියක් ඕනේ නැහනේ. ඒක නිසා මේක භාවිත කරන්න හැකියාව තියෙනවා. මේක වාසියක් තමයි අර කියන අර කාබනයිස් කොපි ගන්න පුළුවන් හැකියාව. අපිට කොපි ගන්න පුළුවන් මේකෙදි. හරි ලියන්න මෙම මෙහි හිසේ හෙඩ් ඇති මෙහි හිසේ ඇති තුඩු රිබනය තින්ත රිබනය හරහා කොළය මත ගැටීමෙන් තින්ත රිබනය හරහා කොළය මත ගැටීමෙන් මුද්‍රණය සිදු වේ. මුද්‍රණය සිදු වේ. එනිසා වේගවත් බවින් අඩු අතර වේගවත් බවින් අඩු අතර ഘോഷාකාරී වේ. නමුත් මුද්‍රණ වියදම අවම වීමත් මුද්‍රණ වියදම අවම වීමත් කාබන් කොපි ලබා ගැනීමේ පහසුවත් නිසා කාබන් පිටපත් ලබා ගැනීමේ පහසුවත් නිසා මෙය ව්‍යාපාරවල භාවිතා කර ව්‍යාපාරවල භාවිතා කරේ. බිල්පත් නිකුත් කිරීම සඳහා භාවිතා කරන්නේ, රසිත්පත් නිකුත් කිරීම සඳහා භාවිතා කරන්නේ, ව්‍යාපාරවල රාජ්‍ය ආයතනවල භාවිතා කරනවා. හරි. ඊළඟ જાතිය තමයි ලයින් ප්‍රින්ටර් කියන එක. සාපේක්ෂව ඉතා වේගවත්
මිනිත්තුවකට පේලි 3000ක් විතර මුද්‍රණය වෙනවා එක සැරේ පේලිය ගන්න තමයි මුද්‍රණය වෙන්නේ අර ටෙක්නොලොජි එකම දා භාවිත කරන්නේ බැංකුවල විශේෂයෙන් අදාළ රෙකෝඩ්ස් print කරන්න භාවිත කරනවා දවසේ දෛනිකව රෙකෝඩ්ස් නේ දැකලා ඇති සමහර වෙලාවට ලොකු පෙට්ටි වගේ දෙනේ ඒවයි තමයි ඔය කොළ තියෙන්නේ මේ පෙට්ටියෙම print එක ඇවිල්ලා ආයෙත් කොළ නැමෙනවා බැංකුවල අම්මලා තාත්තලා වැඩ කරන දරුවෝ ඉන්නවා නම් ඔය දැකලා ඇති මේ වගේ කොළ දැන් දෙපැත්තේ තිත් වගේ තියෙන එදිට් නේ පංච් කොටස් තියෙන ඒ වගේ ෂීට් තියෙන්නේ ඒවයි තමයි මුද්‍රණය වෙන්නේ මෙන්න මේ හැඩරුව තමයි මේ තියෙන්නේ පේනවනේ ඔයාලට මේකේ තියෙන හැඩරුව ඔන්න ඔය ආකාරය ඒවා අතන මේක ගොඩක් වෙලාට බැංකු වගේ ආයතන වල භාවිත කරනවා රජය ආයතන වල භාවිත කරනවා දවසේ දේවල් මුද්‍රණය කරන්න දවසේ දේවල් ඒ වගේ රිපෝර්ට්ස් මුද්‍රණය කරන වේගවත් සාපේක්ෂ ගොඩක් එකයි වාස් ලියන මෙම එක්වරකට පේලිය බැගින් මුද්‍රණය කරන මෙහි වරකට පේලිය බැගින් මුද්‍රණය කරන මෙමගින් මෙහි නේ මෙමගින් මිනිත්තුවකට පේලි 3000ක් පමණ මිනිත්තුවකට පේලි 3000ක් පමණ මුද්‍රණය කළ හැකි බැවි මුද්‍රණය කළ හැකි බැවින් බැංකු මූල්‍ය ආයතන කාර්යාල වල කාර්යාල වල මෙම යන්ත්‍රය භාවිත කරේ මෙම යන්ත්‍රය භාවිත කරේ හරි පැහැදිලිද කියලා හිතනවා මේ කියන කතාව දැන් අපි ලියාගමු පුතේ සංගඨන නවන මුද්‍රණ යන්ත්‍ර කියලා තව අනුමාත්‍රකාවක් non impact printers කියලා ඉක්මන ලියාගමු මේකෙදි මම පොඩ්ඩක් සාමාන්‍ය ක්ලාස්රූම් එකක කතා කරනවට වඩා ස්පීඩ් නෝට් එක කියවනවා ඉතින් ඔයාලට පුළුවන් නේ අයියා මේහා මෙහා කර කර මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක වේගය බලපාන්නේ නැහැ අතට හරි ලියන්න සංගඨන නවන මුද්‍රණ යන්ත්‍රය මෙහෙම මෙහිදී මුද්‍රණ යන්ත්‍රයේ කොටස් හා මුද්‍රණ යන්ත්‍රයේ කොටස් හා මුද්‍රණය වන කොළය අතර මුද්‍රණය වන කොළය අතර ගැටීමකින් ගැටීමකින් මුද්‍රණය සිදු නොවේ මුද්‍රණය සිදු නොවේ ගැටීමකින් මුද්‍රණය සිදු නොවේ ගැටීමකින් මුද්‍රණය සිදු නොවේ දැන් වැරදියට මේක අර්ථ දක්වා ගන්න එපා ගෑවෙන්නවත් නැතුව යනවා කියලා එහෙම නෑ දැන් ඔය ලේසර් ප්‍රින්ටර් වගේ ගත්තට පස්සේ හීට් වෙනෝ ඩ්‍රම් එකයි ඒ අතර යනකොට රත් වෙනවා ගැටි ගෑවිලා යන්නේ හැබැයි වැඩේ දියනේ වද අර ගැටිලා ප්‍රින්ට් වෙන්නේ නෑ අර හෙඩ් වගේ උපංගයක් නෑ මේකේ ඒ ඒක තමයි තියෙන්නේ හෙඩ් එක නැති එක තමයි තියෙන්නේ දැන් තින්ත විදු මුද්‍රණ යන්ත්‍රවල දිවෙන්නේ තින්ත විදිනෝ මේ අදාළ මුද්‍රණය වෙන්නේ කියන්නේ පොලයට තින්ත විදීම වෙන්නේ ඒකෙන් තමයි මුද්‍රණය හරි දැන් අපි ඒක යටතේ ලේසර් ප්‍රින්ටර් තමයි ඉස්සෙල්ම කතා කරන්නේ ලියා ගන්න යටතේ මාතෘකාව ලේසර් මුද්‍රණ යන්ත්‍ර ලේසර් ප්‍රින්ටර් ලේසර් තාක්ෂණ සහිත මුද්‍රණ යන්ත්‍ර කියලා ලියන්න ඕනේ නැහැ ලේසර් මුද්‍රණ යන්ත්‍ර කියලා ලියා ගන්න වරහන් ඇතුළේ ලේසර් ප්‍රින්ටර් මෙන්න ටෙක්නොලොජි එක මේකෙදි වෙන්නේ ලේසර් බීම් එකක් එනවා ලේසර් කදම්බයක් එනවා ඒ පරිගණකෙන් දෙන අදාළ තොරතුරු අනුව තමයි එක වෙන්නේ අපි හිතමු මොකක් හරි print කරන්න කියලා කිව්ව command එක දුන්න කියලා ඒකට අදාළ command එක එනවා ඒ හරහා laser කදම්බයක් වදිනවා කැඩපතක් හරහා කැඩපතක් ඒ කැඩපතක් කියන්නේ මොකද්ද කණ්ණාඩියක් මේ කණ්ණාඩිය හරහා දෙන්නේ මේ laser beam එක පරාවර්තනය කරනවා
පරාවර්තනය කරනවා අදාළ ස්ථානයට හරියට ඒ විතරක් නෙවෙයි මේකෙන් මුද්‍රණ යන්ත්‍රයේ ප්‍රමාණය කුඩා ගන්න නැත්තම් මොකද වෙන්නේ අර ලේසර් බීම් එක හරියටම වද්දන්න එපා එතකොට ලොකු ප්‍රින්ටරයක් ඕන මේකෙදි එහෙම අවශ්‍යතාවයක් නැහැ ඔය කඩපත නැත්තම් අපි කියනවා කණ්ණාඩි භාවිතා කළා තමයි මේ වැඩේ කරන්නේ ඒකෙන් කරන්නේ අදාළ ස්ථානගත කිරීම කරන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඩ්‍රම් කියලා කොටසක් තියෙනවා ඩ්‍රම් එකයි මෙතන තියෙනවා ටෝනර් කාට්‍රිජ් එකක් මේක ඇතුලේ තියෙන තින්ත කුඩු විදියට හරිද ඊට මෙතන අරේන ලේසර් බීම් එක නිසා මොකද වෙන ආරෝපණ ගන්නේ ආරෝපණ ගන්නකොට ඔයාලට මතකද විද්‍යාවේදී කතා කරන අපි පොඩි පන්ති වල අර මොකද වෙන්නේ ඇදිලෙනවා මේ තින්ත කුඩුත් අර ඇදිලෙන මෙතෙන් ඇදිලෙනවත් එක්කම මෙතන තියෙන පුතේ හීටර් එක රත් වෙනෝනේ එකෙන් හීට් වෙනවා හීට් වෙනකොට මොකද වෙන්නේ මේ තින්ත දිය වෙනවා හරි තින්ත දිය වෙනවා මේක ඉක්මනට වෙන වැඩක් ඈ මේ හිතා වෙන්නේ නැද නේ තමයි ස්පීඩ් මේ කොලේ හරහා යනකොට මොකද වෙන්නේ අර තින්ත දිය වෙච්ච ටික කොලේ මත වදින ඒක නිසා තමයි ඔය ලේසර් ප්‍රින්ටර් එකකින් එන ප්‍රින්ට් අවුට් එක උණු වෙනු වෙන්නේ රත් වෙලා එන්නේ ඈ අපි ප්‍රින්ට් අවුට් එක ගත්තට පස්සේ ටිකක් උණුයි ඒක මොකද අර හීට් වෙලා නෙන්නේ ඒ වගේම ඒකේ තියෙන වාසි තමයි වතුර වැටුනට දිය වෙන්නේ මේ ෆොටෝකෝපි මැෂින් වල තියෙනෙත් මේ ටෙක්නොලොජි එකම තමයි. හැදෙලද ෆොටෝකෝපි මැෂින් වල තියෙනෙත් මේ ටෙක්නොලොජි එකම තමයි. මේක සාපේක්ෂව ගත්තම මේක එක එක මිල ගණන් යටතේ තියෙනවා. මේකේ කලසුදු මුද්‍රණ යන්ත්‍රයක් සාමාන්‍ය රුපියල් 10000 11000 12000 එතනින් එහාට විවිධ ගණන් වලට තියෙනවා. ඒ වගේම මේකේ කලර් ප්‍රින්ට් අවුට් ප්‍රින්ටර් එකක් ටිකක් මිලින් අධිකයි. ඒකට හේතුව එකින් එන ප්‍රින්ට් අවුට් එක හයි ක්වොලිටි. මේවායි ක්වොලිටි එක ඉතාමත් වැඩි. ඉතාමත් වැඩි. ඒක නිසා ඒ වගේම මේක වේගවත් බවත් ඉතාමත් වැඩි. ඒක නිසා මේ ලේසර් ප්‍රින්ටර් කියන එක ඉතාමත් වටිනා කියන මුද්‍රණ යන්ත්‍රයක් සහ ඉක්මන් මුද්‍රණ යන්ත්‍රයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඔය සමහර මුදල් අච්චු ගැසීම් පිටිපසක් තියෙන මේවා. ඒක නිසා එක්ක අකවානුවක් තිබුණා මේ මුද්‍රණ යන්ත්‍ර රෙජිස්ටර් කරවන්න ඕන කියලා. දැනටත් මම දන්නේ නැහැ ඒක එහෙමද කියලා. හැබැයි ඉතාමත් ක්වොලිටි මුද්‍රණ යන්ත්‍රමයි භාවිත කරන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ ජාවරම් ජාවරකම් මේ වගේ දේවල් කරන එක ඇත්තට උචිත නැහැ මොකද අපි හැමතිස්සෙම මම මේ බලාගෙන ඉන්න දරුවන්ට මම හැමතිස්සෙම කියන්නේ අපි හොඳ දෙයකින් හම්බ කරන්න ඕන නැත්නම් අපිට අනිවාර්යයෙන්ම එක පළදෙන එක පළදෙනවම තමයි මරණ මොහොතේ හරි ඒ දේ පළදෙනවා ඒක නිසා ඒක ස්වභාව ධර්ම නීතිය ස්වභාව ධර්ම නීතියක් තියෙනවා ඒ නීතියට අනුව කටයුතු කරොත් කවදාවත් කාටවත් වැරදෙන්නේ නැහැ හරි දැන් මම අමතර දෙයක් කියුවා දැන් මෙතන මේ ටික ලියා ගන්න ඕනේ. ලියා ගන්න ලේසර් මුද්‍රණ යන්ත්‍රය කියලා ලියා ගන්න ඕවලා. යටින් ලියා ගන්න මෙහෙම. මෙය ඉතා වේගවත් මෙන්ම උසස් තත්ත්වයේ මුද්‍රණ ලබා දෙන මුද්‍රණ යන්ත්‍රයකි මෙහි කලුසුදු හා වර්ණ ලෙස මුද්‍රණ යන්ත්‍ර පවතින අතර කලුසුදු හා වර්ණ ලෙස මුද්‍රණ යන්ත්‍ර පවතින අතර කලසුදුහා වර්ණ ලෙස මුද්‍රණ යන්ත්‍ර පවතින අතර තින්ත කුඩු ලෙස ඒ තුල ඇති ටෝනර් කාට්‍රිජ් එක හරි ටෝනර් කාට්‍රිජ් කියලයි කුඩු ලෙස ඒ තුල ඇති ටෝනර් කාට්‍රිජ් එකක් තුල පවතී ප්‍රධාන දේ තමයි කුඩු ලෙස තමයි පවතී ලේසර් කදම්බයක් මගින් ආරෝපණ ගැන්වීමකින් හා
එය මතට කුත්ින්ත කුඩු ඇදී ඒමෙන් ඒ මතට තුන්ත කුඩු ඇදී ඒමෙන් මෙන්න මෙන්න heater 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 මගින් රත් වී දිය වූ තින්ත කොළය මත මුද්‍රණය වීමෙන් කොළය මත මුද්‍රණය වීමෙන් मेहि मुद्रणे सिदु प्रमाणवत् मंगिया प्रमाणवत् सापेक्षव मिलिंग अधिकाय निकट लिया करना सापेक्षव मिलिंग अधिकाय मुद्रणे अंतर सापेक्ष मिलिंग अधिकाय अरे इलाके जाती है एक मिनट तीन तम विदु मुद्रणे अंतर नेगात पुते आकार करना आती है ना जब मेथी ने इंक टैंक प्रिंटर का टिका उन्दर एका මේ වගේ මුද්‍රණ යන්ත්‍ර වල තියෙන විශේෂත්වය තමයි මේකේ තින්ත තියෙන පිටි. තින්ත දාන පිටින්. එතන තින්ත ටැංකිය විදිහට තමයි තියෙන්නේ. ඒවයි දැම්මට පස්සේ ඒකේ නාල හරහා ගිහිල්ලා සමහර ඒ වගේ තියෙන කාට්‍රිජ් පාවිච්චි කරලා තියෙනවා. සමහර ඒවා තියෙන නොසල් පාවිච්චි කරලා පොඩි සිඳුරු වගේ ඒවා පාවිච්චි කරලා ඒ ආකාර දෙකෙන්ම මුද්‍රණ යන අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් ටෙක්නොලොජි එක ගැන ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මම මේ අදහසක් දෙන්නේ. කොහොම වුණත් මේකදී වෙන්නේ අර තින්ත ස්ප්‍රේ වෙනවා. කියන්නේ විදිනවා අර කොළය මතට. ඒ කොළය මතට මුද්‍රණය වුණාට පස්සේ මේ විද්දට පස්සේ මුද්‍රණය වීම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කියන විදියට මේ අර ලොකු ස්ප්‍රේ කරන වගේ නෙමෙයි. ඒක ක්‍රම වේදයට වෙනවා. තව සමහර මුද්‍රණයන්ට තියෙනවා මේකෙම ඇතුලේ තින්ත කාට්‍රිජ් එකක් තියෙන්නේ. මේවා දියර විදියට තමයි තියෙන්නේ පුතේ. මේ දියර විදියට තියෙන තින්ත කාට්‍රිජ් එකේ ඒ කාට්‍රිජ් එකෙම අර නොසල් වලින් තින්ත විදලා තමයි මුද්‍රණය වෙන්නේ. ඒ වගේ මුද්‍රණ යන්ත්‍රවල සාමාන්‍ය කාට්‍රිජ් එක මිලයි ඒවා පාඩුයි අතට. රුපියල් 5-6000 ඉඳන්ම තියෙනවා සාමාන්‍යයෙන් ගන්න. හැබැයි ඒකේ කාට්‍රිජ් එක රීෆිල් කරන්නත් පුළුවන්. يعني තින්ත නැවත දාන්නත් පුළුවන් දවස් දෙපාරක් තුන් පාරක් ඊට පස්සේ වැඩක් නැති වෙනවා. ඇත්තටම මේ මුද්‍රණ යන්ත්‍ර පාඩුයි. මුද්‍රණ වියදම අධිකයි. ඒ විතරක් නෙමෙයි තින්ත මේක විදීම නිසා මුද්‍රණය වීම නිසාම කොළයට වතුර වැටුනොත් බොඳ වෙලා යන්න පුළුවන්. ෆ්ලේඩ් වෙලා යන්න පුළුවන්. ඒ දේවල් ගොඩක් වෙනවා මේකෙදි ඇතුලේ. හැබැයි ලාභදායි ගොඩක්ම මේ ඉන්ක් ටැංක් printer එක. මොකද තින්ත පිටින් දාන්න තියෙන්නේ තින්ත සඳහා යන වියදම අඩුයි. ඒක නිසා print out එකට යන වියදම සාපේක්ෂව අඩුයි. හැබැයි අර ගැටලුව තියෙනවා. හැබැයි ඒ ගැටුවත් මගහැරනවා සමහර paper වල මුද්‍රණය වෙනකොට ඒ ගැටලුව නැහැ. සමහර paper වල කොළවලදී ඒ ගැටලුව නැහැ. දිය වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය A4 කොළයක මුද්‍රණය කරොත් මම මේ කියන ඔක්කොම ලියන්න දෙන්නේ පොඩි අවබෝධයකට තමයි. ලියන්න මෙන්න මේක යට. මෙහි ඇති තින්ත කාට්‍රිජ් එක තුල මෙහි ඇති තින්ත කාට්‍රිජ් එක තුල දියර තින්ත වර්ණලෙස වෙන්වෙන්ව ගබඩා කර ඇත. වර්ණලෙස වෙන්වෙන්ව ගබඩා කර ඇත. දැන් ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන්න මේකෙදී වෙනස් ඒවා තියෙනවා 6 කලර් ඒ වගේ ඒවා තියෙනවා. කොලිටි ඒවා තියෙනවා. මේ 4 කලර් භාවිත කරන්නේ සයන්, මැජෙන්ටා, yellow සහ black කියන කලර්. සයන් කියලා කියන්නේ ලානිල් පාට වගේ, මැජෙන්ටා කියලා කියන්නේ රෝස පාට සහ දම් පාට, yellow කියන කහ, black කියන කළු පාට. මේ හතරෙන් තමයි ඔක්කොම print out එක. ලියන්න මෙම තින්ත කුඩා සිදුරු මගින් කොළය මතට විදීමෙන් මුද්‍රණය සිදු වේ කොළය මතට විදීමෙන් මුද්‍රණය සිදු වේ
ඊළඟ ජාතිය තාප මුද්‍රකය එකත් ලියාගන්න මාතෘකාව තර්මල් ප්‍රින්ටර් උදේ මේ තර්මල් ප්‍රින්ටර් කියන එකනේ ගොඩක් භාවිතා කරනවා ඔයාලා දැකලා ඇති ඔයා ඔයාලා බස් එක ගියත් බස් ටිකට් එක අම්බෙන්නේ මේ තර්මල් ප්‍රින්ටර් එක ඔය කවදාවත් බස් ටිකට් මැෂින් වලට තීන්ත ගන්න නැහැ ඈ තීන්ත ගන්න නැහැ අපි නිකන් කල්පනා කරනවා නේද දෙයියනේ මේකට තීන්තක් දාන්න ඕනේ නැති කියලා තීන්ත ගන්න නැහැ මේක වෙන්නේ ඇත්තටම රත් වීම මගින් විශේෂ කොලයක් මත මුද්‍රණය වීම මේකට නිකං කොල දාන්න බෑ විශේෂ කොල රෝල් දෙන්නේ ඒ රෝල් එක මත තමයි මුද්‍රණය වෙන්නේ මේ රෝල් එක ගත්තමත් කොල රෝල ගත්ත පස්සෙත් ඒකේ ක්වොලිටිස් තියෙනවා සමහර ඒවා දවසෙන් දෙකෙන් මැකිල යන අවස්ථා තියෙනවා දැන් ඔයාලා ওই බස් ටිකට් ගෙනාවට පස්සේ සමහරලාට බලන්නකෝ ඈ දවස් දෙක තුනක් යනකොට පර්ස් එකේ දාගෙන තියෙනවා මුකුත් නෑ වගේ ටික දවසක් යද්දි බලද්දි ඔකේ තර්මල් එකෙන් වැඩ කරනවා කියලා බලන්න පොඩි ටෙස්ටිං එකක් කරන්න පුළුවන් ඔයාලා පොඩි එතන මෙහෙම වැඩක් කරන්න පොඩි ඉපන්දමක් අරගෙන ඔය කොලේ ලං කරන්න තනිකර කළු පාට තනිකර කළු පාට වෙනවා රත් වීමෙන් තමයි මේ වර්ණ ගැනීම වෙන්නේ ඒක තමයි භාවිත කරන්නේ ATM මැෂින් වල තියෙන මේවා ඒ වගේම බිල් මැෂින් වල තියෙනවා ඔය ෆුඩ් සිටි වල සමහර භාවිත කරනවා බිල් මැෂින්ස් ඔය වගේ තර්මල් ප්‍රින්ටර්ස් ඒ වගේම රීලෝඩ් මැෂින්ස් වල පාවිච්චි කරනවා ගොඩක් අපි කියන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මැෂින්ස් වල භාවිත කරන මේක ඒකට හේතුවක් එකක් ඔය තින්ත දාන්න තියෙන අපහසුතාවය සහ මේකේ ලාභදායී ගොඩක් කොලේ සඳහා තමයි වියදම් වෙන්නේ අරගේ දත් වෙනගෙන වෙන්නේ මේක ලාභදායී මුද්‍රණය සඳහා වියදම අඩුයි සාපේක්ෂව හැබැයි ඉතින් අර පේපර් එක වත තමයි තීරණය වෙන්නේ ලියග ආ තව එකක් කියන්න ඕනේ මම කියන්නේ කතාවක් කියනවා කියලා අපේ ඉස්කෝලේ දරුවෙක්ට වෙච්ච කතාව මම කියන්නේ ඒ දරුවා ස්පෝට් මීට් එකේ යා මේ අර මැරතන් එක දුවන්න මෙඩිකල් එක කරන්න ඕනේ මෙඩිකල් එක කරන්න මම මේ දැන් ඉන්නේ ස්කෝල් නෙමේ ඉස්සෙල්ලා හිටපු පාසලේ කතාව මම කියන්නේ ඒකට මාත් එක්ක ගියා හොස්පිටල් එකට ගොඩක් දරුවෝත් එක්ක ගියාමනේ හොස්පිටල් එකට ගිහිල්ලා ડોක්ටර් ECG මැෂින් එකෙන් එයාට රිපෝට් එක අරන් දෙනවා ECG පටියක් දෙනවා ඔය පටිය බලලා තමයි යාලා මෙඩිකල් රිපෝට් එක ලියන්නේ නෑට දුවන්න හොඳයිද නැද්ද එහෙම කියලා දානවනේ හරි ඒ පටියත් එක්ක මට දුන්නා ෆයිල් එකකට දාගන්න කියලා දරුවා හරිද මම ඒක දාගත්තා ඈ එයා මරදන් එකක් දීුවා ඒක එහෙම ඉවර වුණා ඊට පස්සේ දවස් දෙක තුනකින් මට කියනවා යා කැඩෙට් ටීම් එකේ ඉන්නවා යාට කැඩෙට් වලට යන්න ඕන මේ මෙඩිකල් එකම ගන්න පුළුවන් කියලා කිව්වා කැමතිද සර් දෙන්න පුළුවන්ද කියලා මං කිව්වා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ දෙන්න පුළුවන් කියලා මම දෙන්න ගත්තට පස්සේ බලද්දි මම ඇත්තටම අර ගණින්දි මම බැලුවේ නැහැ ඉතින් යා පාස් කියලා මට කිව්ව නිසා ડોක්ටර් මම බැලුවේ නැහැ බලද්දි තනිකර කළු පාටයි ඒ කියන්නේ අර මේක කළු පාටයි මම හිතුවා ඇයි මේ කළු පාට කියලා ඈ මම නිකන් ඇහුවා ඇයි මේ කළු පාට යා ඉසිඩි ගන්න දරුවා මම නිකන් ඇහුවා මට දැන් තේරෙනවා මොකක්ද වුනේ කියලා මම කළු පාට ඇයි කියලා මෙයා කියනවා සර් මම මේක එද්දි සාක්කුවේ දාගෙන නැහැනේ සාක්කුවේ දාගෙන එද්දි පොඩි වුණා මම මොකද කරේ ඈ සර්ට උඹ දෙන්න බෑනේ මං අයන් කරා ඈ අයන් එක කියන්නේ මොකද්ද රත් වීමක් දෙන උපාගය තර්මල් ප්‍රින්ටර් එකක් වගේ තමයි වැඩ කරන්නේ අරක උඩ දැම්ම ගා මොකද්ද අර විශේෂ පේපර් එක ECG මැෂින් එකේ තියෙන මේ වගේ එක අරක අතුල්ලනකොට මොකද දෙන්නේ කළු පාට වෙනවා ඈ අර තියෙන මොකොත් පිට නැහැ එයාට ආයි මෙඩිකල් එකක් ගන්න උනාද කියලා මට මතක නැහැ කොහොම හරි අර වගේ සිද්ධියක් සිද්ධ වුණා හරි ඉතින් ඔන්න වගේ ECG මැෂින් එකේ තියෙනත් ඒ වගේ එක ගොඩක් උපාංග වල මේ වගේ මුද්‍රණ තමයි ලැබෙන්නේ තර්මල් ප්‍රින්ටර් භාවිත කරලා හරි ලියන්න තාපය මගින් විශේෂ කොලයක් මත තාපය මගින් විශේෂ කොලයක් මත මුද්‍රණය සිදුවන අතර මුද්‍රණය සිදුවන අතර විශේෂ කොලයක් මත මුද්‍රණය සිදුවන අතර මෙම උපාංගය ATM යන්ත්‍රවල බිල් නිකුත් කරන යන්ත්‍රවල ස්වයංක්‍රීය රීලෝඩ් යන්ත්‍රවල
ECG යන්ත්‍රවල බහුලව භාවිතා කෙරේ. බහුලව භාවිතා කෙරේ. හරි. දැන් ඊළඟට කතා කරන්න තියෙන ලකුණු කරන්නේ නැත්නම් ප්ලොටර් කියන එක අපිට මොඩර්න යන්ත්‍ර ගැන කතා කරාට පස්සේ තියෙන අවසාන එක ප්ලොටර් එක. මේ ප්ලොටර් කියන එකත් විශේෂ එකක්. ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ පුතේ ප්ලෑන් print කරන්න. භාවිතා කරන උපාංගයක් විදිහට සලකනවා. මේ වගේ ප්ලොටර් මැෂින්ස් ගත්තම එක එක ප්‍රමාණයෙන් තියෙනවා. මේවා සමහර ස්ටික මුද්‍රණය කරන අයත් භාවිතා කරනවා. මේකේ තියෙන්නේ පුතේ ඇත්තටම පැන්සල වගේ ටූල් එකක්. ඒ පැන්සල වගේ ටූල් එක එහාට මෙහාට ගිහිල්ලා තමයි මේ කොලේ මත මුද්‍රණය වෙන්නේ. ඒක නිසා ක්වොලිටි එකෙන් වැඩි ගොඩක්ම, ඒ කියන්නේ ලයින් ලයින් print වෙන්නේ. හා මේකට වෙනම පිහිටලයක් වගේ ටූල් එකක් හයි කරලා ස්ටිකර්ස් කපන්න යාලා භාවිත කරනවා. ස්ටිකර්ස් අර දැකලා තියෙනවනේ ට්‍රී වල වල ගහලා තියෙනවනේ, ඒක බයික් වල එක එක ස්ටිකර්ස් ගන්න ලස්සන ලස්සන ඒවා මුද්‍රණය කරන්න භාවිත කරනවා. මේ වගේ මැෂින් එක කපා ගන්න, අකුරු කපා ගන්න භාවිත කරන්නේ අතින් නෙමෙයි, ඒවා කපන්නේ මැෂින්ස් වලින් කපන්නේ. භාවිත කරන්නේ මේ කියන මැෂින් එක. මේක තමයි මැෂින් එක. මේකට කියනවා ප්ලොටර් එක කියලා. ගෘහ නිර්මාණ සැලසුම්කරණය, නගර සැලසුම්කරණය වගේ දේවල් වලදී මුද්‍රණ ලබා ගැනීමට භාවිත කරන යන්ත්‍රය. ලියන්න. මෙම යන්ත්‍රය සැලසුම් නිර්මාණයේදී ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කෙරේ. ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කෙරේ. සැලසුම් නිර්මාණයේදී ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කෙරේ. මෙහි පැන්සලක් හෝ පෑනක් වැනි කොටසක් ඇති අතර මෙතන තියෙන්නේ කොලේ මත එහා මෙහා යෑමෙන් මුද්‍රණය සිදුවේ යන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ සමහර ලාට ඒක තමර ඩිජිටල් printing machines මේ වගේ පොඩ්ඩක් ඈ මේක එහා මෙහා ගිහිල්ලා තමයි මුද්‍රණය වෙන්නේ. හරි. දැන් ওই ටික අපි පැහැදිලිව සටහන් කරගත්තා. දැන් ඔයාලට මේක අහන ප්‍රශ්නට අදාළව උත්තර ටික මම මේ මුද්‍රණ යන්ත්‍ර ලියා දක්වන්න කියලා තියෙනවා. මේ ටිකට අදාළව ඒකම ශබ්දය නිකුත් කරන්නේ ස්පීකර් එකෙන් කියලා මතක තියාගන්න. හා ඒක සටහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යටින් ඕනනම් ලියාගන්න ස්පීකරය කියලා ලියාගන්න. මෙහෙම ස්පීකරය කියලා ලියාගන්න. ශබ්දය පරිගණකයෙන් ප්‍රතිදානය කිරීම සඳහා යොදාගන්න. ශබ්දය පරිගණකයෙන් ප්‍රතිදානය කිරීම සඳහා යොදාගන්න. හරි. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳන්. හරි. ওই ටික තමයි අපිට මේ කොටසෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ වෙනකොට අපි සාකච්ඡා කරා පුතේ ප්‍රතිදාන උපාංග ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් 16 වෙනි ප්‍රශ්නේ ඉඳන් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. සියලු දෙනාටම සුභ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.